කාය ධර්මයක් තියෙනවා. පංචස්කන්ධේට සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ තුන විග්‍රහ කරන්න කියම ඉල්ලීමක් කරනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහකින් තමයි සත්වයකට අවශ්‍ය කරන්නා වූ ගත හිත ගොඩ නැගෙන්නේ. බාහිර ලෝකයක් ගොඩ නැගෙන්නේ ඒක හේතුව. එතන මෙතනින් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බාහිර ලෝකේ ભેද තියෙන සතර මහා භූතයන් සහ ඒවෙන් හටගත්ත රූප ආදී මේ රූපස්කන්ධයට උපනිස්රේ වෙන දෙයක්. ආධාරක වෙන ප්‍රධාන ආධාරකයක් වෙන. රූපස්කන්ධය කියනකොට අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත රූපයයි යමක් වීනක ඒ සියල්ලම රූපස්කන්ධය කියලා විග්‍රහ කරනවා. නමුත් ලෝකයේ තිබෙන විද්‍යාමානයේ තියෙන ඇඟේ හෝ බාහිර ලෝකයේ තිබෙන සතර මහා භූත හටගෙන මොහොතින් විදිලයන් ඒ විදිච්ච රූපයක් නැවත වාරයක් හටගන්නේ නැහැ. ඒ ආකාරය නව රූපයක් හටගන්න විද්‍යාමානයේ තියෙන රූපේ කවදාවත් විදිලා ගියාම ආයිසරයක් කවදාවත් ඒ රූපේ හටගන්නේ නැහැ. තවත් රූපයක් තමයි හටගන්නේ. දැන් ගහක මලක් පිපෙනවා. මල් පිපෙලා හේඳ තියෙනවා. ඒ මල පරවෙනවා. පරවෙච්ච මල කවදාවත් ආයි පිපිලා දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම රූපයක් කිසිම දාසක ඒ වර්තමානයේ ඉක්ම ගිය රූපයක් ආයි හැන්නේ. හැබැයි මල් දකින්න හම්බ වෙන්නේ. ඒ පස්සේ පිපුණ මල් තමයි පස්සේ දකින්න. පරවෙච්ච මල එහෙම ආයි පිපුණා නෙමෙයි. හැදිච්ච ගහක් තියෙනවා. ගහ පේනවා. හැබැයි ඒ ගහ බලා ඉඳද්දි වැහැරලා යනවා. ඒ මෙරිච්ච ගහ නැවත වාරිය කවදා දකින්න හම් වෙන්නේ නැහැ කිසිම දවසක. කොයි කාලෙකවත්. හැබැයි ගස් බලන්න පුළුවන්. ඒ යලි යලි ගස් පැලවෙන නිසා ඒවා වැටෙන්නේ පේනවා ඒ පේ. ඒවත් ඉක්ම ගියාට පස්සේ කවදාත් ඒවා දකින්න හම් වෙන්නේ නැහැ. ඉන වර්තමාන රූපයන්ගේ අතීත රූප කියලා ඉතුරු වෙන රූපයක් නේ. එහෙනම් ඒ පිළිබඳ මතක සටහනක් තමයි ඉතුරු වෙන්නේ. අතීත රූප පිළිබඳ සත්‍යයයි රූපස්කන්ධයයි තයි ඔන්න ඔය සියල්ල මම මෙහෙම නවකින් මෙහෙම ගෝත්‍රයක මේ වගේ ප්‍රදේශයක අතීතයේ මෙන්න මෙහෙම හිටියා. හිටව රූපාකාරයේ මතකයි. මෙහෙම ප්‍රදේශයක ඇතුළු කළා. මෙහෙම දේ කෑවා බිව්වා. මෙහෙම පිරිසක් ඇතුළේ හිටියා. ඒ වැදින්න සියලු රූපාකාරයන් පිළිබඳ මතක සටහනක් තියෙනවා. ඔවිත එහා ඒ රූප දෙවිත සතර මහා භූත දකින්නත් ඒවා හතගෙන බින්දිලා විනාශ කරලා ඉවරයි. යලි යලි හේතුන්ගෙන් හටගන්න ඵලයක් වන රූප තමයි ඊට පස්සේ වර්තමානය කියලා මොහොතේ දකින්න. එහෙනම් රූපස්කන්ධයේ අතීත අනාගත වර්තමාන සියල්ලම අසයි. එහෙනම් අනාගත රූප තමයි හැදිලා. හැබැයි සත්‍යයේ පංචස්කන්ධයේ කියන රූපස්කන්ධයේ අනාගත රූපස්කන්ධයයි. ඒ අනාගත රූප හැදිච්ච නැතිවා තියෙන මතකෙයි. මනෝ නිර්මාණ. දැන් මම මෙතන මෙහෙම ගෙපලක් අපලා මෙන්න මේ විදිහට ගෙයක් හදලා මේ පැත්තට වීදුරු ජනේල් අල්ලලා ඉතින් හිතෙන් මවල බලනවා geki. ළමනාව පුදිනට පුළුවන් හදාගන්න. දැන් බෝනස් එකක් හම්බේනවා, පලියක් හම්බේනවා, ණය බෝනස් හම්බේනවා. ගේ හදාගන්න සල්ලිත් ඇති වාසන කියලා ඔක්කොම ඉක්මනට කරගත්ත හැයි මෙන්න මේ ගාන ගියා මට හදාගන්න පුළුවන්. අතන මෙහෙම ලස්සන ගයක් හිටී වෙන. තව හැදි වෙන්නේ තව අවුරුදු කිහිපෙ විතර හැදෙන ගයක් පිළිබඳව මතක හදාගන්න හිතට අරගෙන අනාගත රූපයක්. අන්නේ නිසා හතර මහා භූත නොවන. ඔන්නෝම රූප ස්වභාවය. හට ගන්නවා මේ බන. මෙන්න මේ අතීත අනාගත වර්තමාන සියුම් ගන්න හීන ප්‍රනීත. රූපය යමක් වෙනං ඒ සියල්ල රූපස්කන්ධය. රූපස්කන්ධය කියුවහම රූපස්කන්ධයටයි සතර මහා භූත විතරක් නෙමෙයි ඒ වනිසා ගොඩ නැගිච්ච සියලුම දේවල් අහු වෙනා රූපස්කන්ධය. ඒ රූප මාත්‍රය එකක්. රූප ස්කන්ධ කියන්නේ ගොඩක්. ඔන්නේ ගොඩක් පිළිබඳව ඇති කරගන්න රූප සංඥාවක් තියෙනවා. රූපස්කන්ධයේ මුල් කරගෙන තමයි මේ ගොඩ නැගෙන්නේ. අතීත රූපස්කන්ධයක් තිබුණ බව මතකයි.
අනාගත රූපස්කන්ධයක් ගොඩනගා ගන්න හැටි තේරෙන්නේ. වර්තමාන රූපස්කන්ධයක් අරමුණු කරගෙන. ඔන්නේ සියල්ලම අරගත්තාම ස්කන්ධයක් වශයෙන් රූපස්කන්ධය කියලා කියන්නේ. එතන හතර මහා භූත තියෙනවාට කියන නමක් නෙමෙයි. එදිරි මවාගත්ත රූපය හෝ මතක සතහල හෝ යලි යලි ආවර්ජනය කරන කොට ඒකෙන් නැගෙනා ස්පර්ශ කිරීමෙන් විඳින දැනීමක් ලැබෙනවා. එහෙම තිබුණ බව දැනෙනවා. තියෙන බව දැනෙනවා. මතු මෙහෙම එකක් හදුවොත් මෙහෙමයි වෙන්නේ කියලා දැනීමට ගොඩට වෙනවා. මෙන්න මේ අතීත අනාගත වර්තමාන සියුම් ගන්න හීන ප්‍රතිත වේදනා යන යමක් වේ නම් ඒ සියල්ල එක විට වේදනා ස්කන්ධය. ඔය එකක් කියලා එකක් එනවා නෙමෙයි. ඔය හැම එකක්ම එකින් එක සම්බන්ධයි. සම්බන්ධ නැයි පේන්නේ. සංඥාව පහළුන්නේ නැහැ නේද? වේදනාවක් හටගන්නේ නැහැ රූපාකාරයේ. රූපාකාරයෙන් තිබුණා නම් වේදනාවක් හටගන්න ස්පර්ශ කරන්න දෙහිකුත් නැහැ සංඥාවක් හටගන්න විදියකුත් නැහැ. මේ ආදි වශයෙන් යන්නේ ඔන්නේ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා හටගන්නා වූ ආකාර සම්පින්දණය මාසෙන් ගොඩනගාගෙන අන්න ඒව තමයි සංඥා කියන්නේ. අතීතයේ ගොඩනගීච්ච ගැන මතක සතහන් වලින් ඒ ආකාර සංඥා ගන්න. වර්තමාන ඇතුළු කිරීමෙන් වර්තමාන ස්වභාවය සංඥා ගන්න. අනාගත මනෝ නිර්මාණාත්මක සංඥා ගන්න. අපි ඒවැ බැඳෙන්නේ. ඒවා ඒ කරලා එකක්වත් විද්‍යාමාන කරලා පින්නන්න බැහැ සංඥාව. ඒ ද්‍රව්‍ය වස්තු සම්මත කරලා ඒ ආකාරය දකින්නේ ඒ ආකාර සංඥාවක් ගොඩනගපු නිසා. මෙන්න මේවට කියනවා සත්වයා කියලා හැදෙන්න තියෙන බැඳෙන්න හේතු වෙන කොටස් වශයෙන් සංඥා ස්කන්ධය. ඔය අතීත අනාගත වර්තමාන කොයි එක හරි අල්ලගෙන. ඒවැ බැඳිලා. ඊට අනුකූලව කරන කියන හිතන වැඩ පිළිලක් තියෙනවා. අන්‍ය කරපු කියපු හිතපුවා අතීත සංඛාර ස්කන්ධයට වැඩේ. කරන කියන හිතනවා වර්තමාන කියන සංඛාර ස්කන්ධයට වැඩේ. මතු අනාගතයේදී කරන්න කියන්න හිතන්න බලාපොරොත්තු වෙනවාගෙන කරන කියන හිතනවා තියෙනවා. ඒවත් නෝ අනාගත සංකාරස්කන්ධය. එහෙනම් හිතවිලි ක්‍රියාවදන් ගොඩනගනවා නම් යමක් හේතු කොටගෙන රූප නිසා වේදනා නිසා සංඥා නිසා සංපින්දනයක් ඇතිවෙන සංකාර ගොඩනගෙන ඕන. මේ ඔක්කොම කරන්නේ මුලාව මුල් කරගෙන. මායාවකට හැවටිලා. නැති දෙයක් ඇතිසේ වෙනන මායා ලෝකයක. ඒව ඇති දේවල් හැටියට දෘෂ්ටියෙන් අරගෙන. ඒක හිත පිහිටවාගෙන. මුලාසහගත බලාපොරොත්තු ඇති කරගන්න. මානසිකත්වයන් ගොඩනගන. ඒවට කියනවා විඤ්ඤාණ. අතීතයේ මුල් කරගෙන ගොඩනගගුවයි. වර්තමානයේ ගොඩනගනේමයි. අනාගත බලාපොරොත්තු මුල් කරගෙන ගොඩනගන මානසිකත්වයේ මුල් කරගෙන. ඔය බලාපොරොත්තු සම්පීඩන පොදියෙත්. ඔය පොදිය අත්හරින්න කැමති නැහැ. ඔය ආස්වාදයේ තියෙන. මුලා ආස්වාදයක් විදිහට. ඔය ආස්වාදය නිසාම ඔබත් එක බැඳලා උපාදාන කරගන්නවා. එතන පඤ්චස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙනවා. උපාදානීය වැඳිලා ඉන්න තාක්කල් එවද්දේ නිර්මාණය කරන මාධ්‍යයෙන් වෙන් වෙලා ඉවත් වෙන්න බැරි නිසා සත්වත්වයෙන් ඉවත් වෙන්න බෑ කොට හරි සත්‍යයක් හැටියට විද්‍යාමානයි. දැන් සත්‍යය කියන්නේ කවුද අහගහම රූපස්කන්ධයේ වේදනායිස්කන්ධයේ සංඥායිස්කන්ධයේ සංකාරයිස්කන්ධයේ විඥානයිස්කන්ධයේ බැඳුනියන් චන්දරාගයක් ඇද්ද? එහෙයි සත්ව කියන්නේ ලැබි. කියලා සත්ව කියන්නේ හේතුව වෙන්නේ. අන්න ඒක අත්හැරලා යමලා යම් දවසක අසහගතත්වයේ දැකලා සත්වත්වයේ නිදහස් වුණා නම් සත්ව විද්‍යාමානත්වයේ එතින් පසෙවි වරක්. නැවත නැවත ගොඩනගෙන පරිත්‍යාගපන්න ක්‍රියාවලිය අවසානය වෙනවා. ඒ අත්දැක යුත වීම පස්සේ නැවත අපි ආ ගොඩනගන්නේ නැති නිසා සත්ව විද්‍යාමානත්වයේ ඉවරයි. අතීතයේ මෙනෙහි කරන හෝ අනාගතයේ බලාපොරොත්තු වෙන හෝ සක්‍රමානී ජීවත් කරන හෝ මානසිකත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙනම් මනේ ඉන්ද්‍රියත් කෙලවරයි. බලන බලාපොරොත්තුවක් නැති නිසා ආහන බලාපොරොත්තුවක් නැති නිසා චක්කුඉන්ද්‍රිය සෝතේන්ද්‍රිය කෙලවරයි. නැවත ගොඩනගන්නේ ආග්‍රාණය කරන්න රස විඳින්න ඉස්පස්සාවල බලාපොරොත්තුවක් ඇති නිසා ඒවට හේතුකාරකම ඉන්ද්‍රිය කෙලවරයි. සයිකුත් පින්වන් පය තථාගතයන් වහන්සේලා යම් රූපයකින් පණවන්නේ පණවානම් එබඳු රූපයක් නැත්නේ. යම් වේදනාවකින් පණවන්නේ පණවානම් එබඳු වේදනාවක් නැත්නේ. යම් සංඥාවක යම් සංස්කාරයක යම් විඥානයකින් පලවන්නේ පලවන්නේ බඳු සංඥාව සංකාරයක් විඥානයක් නැත්නේ. යම් ඇසකින් පලවන්නේ පලවන්නේ බඳු ඇසක් නැත්නේ.
යම් කලකින් පලවන්නේ පලවන්නේ එපදු කලක් නැත්නම් මේ ආදි වශයෙන් හැසකරන ආදී දිව කයමන කියන ඉන්ද්‍රිය හයක පෙන්නව ඒක කිවත් පලවන්න බෑ කි. ඒ සියල්ලම දුක්ඛ සංදේයයට ගොඩනැගිච්ච නිසා සංසමර ගොඩනැගිච්ච නෙමෙයි. මුලාවෙන් සංසම කියලා හිතා හිටපුවා විතරයි. ඔය ටික අත්දැකනහම දුක හා සම්බන්ධ සියලුම කලක් ඉවරයි. එදාට කියනවා සියලු දුකෙන් නිදහස් කියලා. ඒක සියලු සැපෙන් නිදහස් වීමක් වශයෙන් දකිනවා පුතජන අවස්ථාවේ. අනේ ඇසත් නැන්නා කලත් නැන්නා ලාහෙත් නැන්නා දිවත් නැන්නා කයත් නැන්නා හිතත් නැන්නා මොකක්ද මේ தත්ියේ මහ අපරාධයක් කරගන්න මාළපාක්ෂිකයෝ ඔය ටික තමයි කියන්නේ මොන අපරාධයක්ද මේ කරන්නේ බෞද්ධ ගෞතමී බුදු වුණා කියලා කරන අපරාධයක මහත් සත්‍යයන් අධ්‍යය විනාශ කරනවා ඒක මෙහෙම අදහස් ගත්තා මෙහෙම අදහස් ප්‍රකාශ කළා ඒ ගති ගත්ත විදාකාර අනේ පරිබ්‍රාජිකොත් එහෙම අදහස් කිව්වා යෝගීන් එහෙම අදහස් කිව්වා ඒකට හරි බයයි කවරත් වේ කිය. අර මුලාව නිසාම ගත තීරණේ ඒවා දුක්ඛ ස්කන්ධය කියලා දකින්නේ. ඒ නිසාම සුඛයට හේතු වෙන කාරණා හැටියට මුලාවෙන් දකින්න නිසාම නිවනට වය කිව්වේ ඒකයි. ඉතින් යම් දාසක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ස්කන්ධ දකින්න පටන් ගත්තොත් ඊට පස්සේ මූල ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. වැටහුණු මූල ධර්මයට අනුව ප්‍රායෝගිකව Taman තවත් මොන මොනවද බැඳෙන්නේ කියලා බලාගෙන බලාගෙන යනකොට යම් රූප ස්කන්ධයකට බැඳුනම ඒක වෙනවා ඊට පස්සේ විදර්ශනාවට නගන බැඳිච්ච රූපස්කන්ධ සියලු රූපස්කන්ධ නෙමෙයි එතකොට ඒකෙම හිත මිදිර යන චන්දරාගේ නිදහස් වෙනවා රූපස්කන්ධය අරමුණු වෙනවා චන්දරාගේ නිදහස් වෙනවා යම් වේදනා ස්කන්ධයකට බැඳුණා නම් ඒක චන්දරාගේ බැඳිලා තියෙනක වේදන පටන් ගන්නවා ඒක මුලාව නිසා බැඳුණු නිගමනය බව දැකලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් මේ වේදනා ස්වභාවය මෙනෙහි කරනකොට අසාරයි කියලා දැක්කහම ඒකෙම මිදිර යන චන්දරාගේ නිදහස් වෙනවා ඒ රූපේ පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ සංකාර පිළිබඳ විඥාන පිළිබඳ චන්දරාගයෙන් සාහුලි නිදහස් වෙනවාට උන්වහන්සේට හරි හසු මහතේ කියලා. උන්වහන්සේ තව ඉදහස් කරන්න එකක් නැහැ ඉවරයි. ඒ ජීවිතේ අන්තිම දේහයේ අවසානයේ පස්සේ කෙලවරයි. නැවත ගොඩනැගෙන්නේ හේතු නැහැ. ඒකයි නිවන් මඟ පිළිවේ ඒකයි.